अतर अपचायन पुण्यक्रियाव गरुकल युतु पुद्गलयांट हा वस्तुवंट गौरव किरीम अपचायनयाय वयसिन हा गुणेन वेडि पुद्गलयो गरुकल युत्तोय धातु महाबो पेति पिलिम आदिय गरुकल युतु वस्तुहुय वयसिन अडु तनत्ता विसिन वयसिन वेडि तनत्ताट गरुकल युतुय वयस गुणय यन देकिन गुणय प्रधान बेविन वयसिन वेडि तनत्ता विसिन्द गुणवताट गरुकल युतुय मिहि गुणयै कियनुये कुल धन तरतुरु तनतुरु आदिय नव उपकार हा सीलयै बहु उपकार कल बेविन दरुवन विसिन मापियांट गरुकल युतुय सिल्वतुंट सील गुणय निसा गरुकल युतुय सील गुणय सियाल्लटम उसास बेविन पेविदि वू दरुवाट गिहि वू मापियन विसिंद गरुकल युतुय गरुकी किरीम वनाहि कायन गरुकिरीमय वचनेन गरुकिरीमय सिथिन गरुकिरीमयै तुन आकार वेयि ए मनुष्य जातीन्गे चारित्रवल हटियट हा आगमवल हटियटद कायन गरुकरन्ना वू आकारयो बहु वेति पावहन इस्वसुम कुड इवत किरीम हुन्नस्नेन नगी सिटीम उससुन्वल नोहिंदीम वेंदीम यनादिय बौद्ध्यन विसिन पवत्वन गरुकिरीमे क्रमयोय वेंदीम यनु तमागे यटहत भव गरुकरन भव अवनत भव कीकरु भव दक्वन्नावु क्रमयाय ए खाय वंदनावय वची वंदनावय मनो वंदनावय यै त्रिविदवेय कायन वंदना किरीमे आकारयोद बहोय देयत एक्कोट लय इदिरिये तबा वेंदीमय देयत नल्ल मत तबा वेंदीमय देयत हिस मत तबा वेंदीमय देयत एक्कोट दकुनु दन्न बिमदमा वेंदी बिमतबा वेंदीमय देयत एक्कोट देदानम बिमतबा वेंदीमय देदानय दे अतय हिसय यन पस्तन बिमतबा वेंदीमय यन मेवा काय वंदनावोय रत्नत्रेट वेंदीमेदी इता उसस वंदनावकिन वेंदीमद योग्यय एबेविन बौद्ध्यन विसिन रत्नत्रे वेंदीमेदी पसंग पिहिटुवा वेंदीमे क्रमेन्म वेंदीम मेनवि वचनेन गरुकिरीमय अनु गरुकल युत्तन हा कथा किरीमेदीद गरुकल युत्तन गेन कथा किरीमेदीद गौरव दक्वन वचन पाविच्च किरीम हा वचनेन वंदना किरीमय नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स यनादि वंदनाव प्रकाश वन वचन कीम वाचा वंदनावाय स्तुतिवाक्य स्तुति गीत आदि कीमद एट अतुलत्य सिथिन गरुकिरीमे अनु गरकल युत्तान केरेहि सित नमा गनीमः इतुमन लागे गुणयन आदरेन सिहि किरीमाय अपचायनये अनुहस ये मुद्द मपचायन्ति नरा धम्मस्स कोविदा दिट्ठेव धम्मे पासंसा संपरायेच सुगति तेरुम वुर्दापचायनय धर्मे दक्नावु यम केनेक वुर्दे अंटे गर्भुमन केरेद्द ओहु इहत आत्मेहि प्रशंसा कल युत्तो वेति ඔවුනට මරණින් මතු පැමිණිය යුතු තැනද සුගතිය වෙයි. අභිවාදන සීලිස නිච්චං බුද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු වන්නෝ සුකං බලං. තේරුම
වැඩිමහල්ලන්ට අභිවාදනය කරන ස්වභාවය ඇත්තා වූ නිතර වෘද්ධයන්ට ගරු බුහුමන් කරන්නා වූ තනත්තාහට ආයුෂය ශරීර වර්ණය සැපය බලය යන ධර්මයෝ හතර දෙන වැඩෙත් අපචායන කුසලයේ අඤ්ඤන් විසින් ගරු බුහුමන් කරන රාජකුලාදී උසස් කුලවල ඉපදීමට හා ගරු බුහුමන් ලැබීමටද උසස් තනතුරු ලැබීමටද හේතුවන බව කිය යුතුය. සවැත් නුවර විසූ අදින්න පුබ්බක නම් වූ මසුරු බමුණාගේ පුත්‍ර මඨකුණ්ඩලී බුදුන් වහන්සේට සිතින් පමණක් ගෞරව කිරීමෙන් තෞතිසා දෙවොලව උපන් බව දම්පියා අටුවාවේ දක්වා තිබේ. එක් සැඩොල් මැහැල්ලක් බුදුන් වහන්සේට වැඳීමේ කුසලයෙන් මරණින් මතු දෙව්ලෝ උපන් බව විමානු වස්තු ප්‍රකරණයේ දක්වා තිබේ. ගරු කළ යුත්තන්ට ගරු කිරීම කුසලයක් වන්නාසේම ගරු කළ යුත්තන්ට අගෞරව කිරීම පාපයක් වන බවද දත යුතුය. පහ. වෙය්‍යාවච්ච කුසලය. බුද්ධ ආදී රත්නත්‍රයටද මාපියන්ට හා ගුරුන්ටද මහල්ලන්ට හා රෝගීන්ටද ආගන්තුකයන්ටද හා අන්‍ය සුදුස්සන්ටද වතාවත් කිරීම වෙය්‍යාවච්ච කුසලයයි. විහාර ගෙවල්, විහාර මලු, දා ගැබ් මලු, මල් අසුන් ගෙවල්, බෝ මලු, දහම්හල්, සංඝාවාස, සංඝාරාම, ජනයා ගමන් කරන මාර්ග යන මේවා පවිත්‍ර කිරීම, ඒවායේ කැඩුම් බිදුම් සකස් කිරීම, හුණු ගෑම, මැටි ගෑම, භික්ෂූන් වහන්සේලාට දැහැටි උණු පැන්, සිසිල් පැන් සපයාදීම, පඬු සපයාදීම, සිවුරු සෝදාදීම, පඬු පොවාදීම, පාත්‍ර සෝදාදීම, සංඝාරාමවල මල්පල හටගන්නා ගස්වැල් රෝපණය කිරීම, මාපියන්ට හා ගුරුන්ට උණු පැන්, සිසිල් පැන් ආදිය සැපයීම, ඔවුන් නෑවීම, ඔවුන්ගේ අත් පා මිරිකාදීම, රෝගීන්ට කැඳබත් බෙහෙත් ආදිය සපයාදීම, ඔවුන්ගේ ශරීර වස්ත්‍ර වාසස්ථාන පවිත්‍ර කරදීම, මහජනයාගේ ප්‍රයෝජනය පිණිස වැව්, ලිං, පොකුණු, විශ්‍රාමශාලා, මාර්ග තැනීම, ඒවා පිළිදැඟුම් කිරීම, මහජනයාගේ ප්‍රයෝජනය පිණිස මල්පල හටගන්නාසේ ගස්වැල් රෝපණය කිරීම යනාදී පින් සලකා කය වෙහෙසා කරන ක්‍රියා සියල්ලම වෙය්‍යාවච්ච කුසලයන්ට අයත් වෙයි. වෙය්‍යාවච්චයේ අනුහස්. පංචානි සංසා සම්පජ්ජනීයා සකං චිත්තං පසීදති පරචිත්තං පසීදති දේවතා අත්තමානා හොಂತಿ පාසාදික සංවත්තනිකං පුඤ්ඤං උපචිනාති කායස්ස වේදා පරම්මරණ සුගතින් සග්ගං ලෝකං උප්පජ්ජති යනුවෙන් සිය සිත පහන් වීමය, අනුන්ගේ සිත් පැහැදීමය, දෙවියන් සතුටු වීමය, ප්‍රසාදේ එළවන පිනක් රැස්වීමය, මරණින් මතු ස්වර්ගයේහි ඉපදීමේයයි අනුහස් පහක් හැමදීමෙන් ලැබෙන බව ප්‍රකාශිතය. පෙර කාශ්‍යප බුදුන් වහන්සේගේ සස්නෙහි පැවිදිව වෙසෙන කල කළා වූ හැමදීමය කසල ඉවත් කිරීමේ යන පින් දෙකින් නාගසේන ස්තවීරයන් වහන්සේ හා මිලිඳු මහරජතුමා ද ලෝක ප්‍රසිද්ධ කීර්ති ඇති මහ නුවණැතියෝ වූහ. මිනිසුන්ගේ ගමනාගමනයට මාර්ග තැනීම, අම්බලම් තැනීම, ලිං පොකුණු තැනීම, මල්පල හටගන්නා ගස්වැල් වැවීම යනාදී පින්කම් කළා වූ මග මානවක තෙමේ සක්‍රියා විය. ඔහු හා එක්ව ඒ පින්කම් කළා වූ දෙතිස් දෙනාද මරණින් මතු තෞතිසා දෙව්ලොව උපන්නෝය.
අය ප්‍රාප්ති දානේහෙවත් පින් වීම තමා විසින් කළ පින අනුන්ට අනුමෝදන් කරවීම හෙවත් අයිති කිරීමේ ප්‍රාප්ති දාන අයිති කිරීම ප්‍රාප්ති දාන නම් වේ ආහාර පාන වස්ත්‍ර ආදිය දීම පියක් වන්නාක් මෙන්ම තමා කළ පින අනුනට දීමද පිනකි පින වනාහි අන්‍ය වස්තුවක් මෙන් අතින් අතට දිය හැකි දෙයක් නොවේ එය දිය යුත්තේ තමාගේ පින් අනුමෝදන් වන්නටය පිළිගන්නටයයි වචනෙන් කීමෙනි තමා විසින් කළ පිනක් එක් සත්වේකුට දෙන කලෙහි මාගේ පින අසවල් නම ඇත්තා අනුමෝදන් වේවා කියා හෝ මාගේ පින අසවලාට හිමි වේවා අයිති වේවා කියා හෝ ඇසෙනසේ කිව යුතුය සත්ව සමූහයකට පින් දෙන කලෙහි මාගේ නෑයෝ මේ පින අනුමෝදන් වෙත්වා ලබත්වා යනාදීන් පින් දෙන සත්ව සමූහයේ නම කියා පින් දීම කළ යුතුය එක් පහනකින් තවත් කොතෙක් පහන් දල්වා ගත්තේද එහි ගින්නට එයින් මද හානියකුදු නොවන්නාක් මෙන් කොතෙක් දෙනාට පින් දුනද කොතෙක් වාර ගණනක් පින දුනද කළ තැනැත්තාගේ පිනට එයින් හානියක් නොවේ පැන් වැඩීම දායකයාගේ අතින් ගෙන ප්‍රතිග්‍රාහකයාගේ අතෙහි තබා නොදිය හැකි දෑ දෙන ක්‍රමය අතුරෙන් පැන් වත්කොට දීමද පෙර පටන් මිනිසුන් අතර පැවතී එන එක් දාන ක්‍රමයකි. බිම්සර රජතුමා වේළුවනාරාමය පැන් වත් කිරීමෙන් පූජා කළ බව මහාවග්ගපාලියේ දක්වා තිබේ. දෙවන පෑතිස් රජතුමා මහමෙවුනා උයන පූජා කිරීමේදී පැන්වත් කොට පූජා කළ බව විනය අටුවාවේ දක්වා තිබේ. පින් දීමේදී පැන්වත් කරනුයේ එහි පෞරාණික චාරිත්‍රයට අනුවය. පැරණියෝ ජලය වත්කොට දීම සාක්ෂියක් වශයෙන් සැලකූහ. මෙකල පැන්වත් කොට පින් දෙනු දක්නට ලැබෙන්නේ මලවුන්ටය. කාහට පින්දීමට වුවද පැන්වත් කලාට වරදක් නැත. මලවුන්ට පින්දීමේදී වුවද පැන් නොවත් කලාට වන හානියක්ද නැත. එහෙත් එය දීර්ඝ කාලයක් බෞද්ධයන් විසින් කරගෙන ආ චාරිත්‍රයක් බැවින් පැන් නොවත් කළහොත් පින් නොලැබෙතියැයි සිතා මලවුන් පින් අනුමෝදන් නොවුවහොත් ඔවුනට හානියක් විය හැකි බැවින් පෞරාණික චාරිත්‍රයේ එසේම පවත්වාගෙන යාම යහපති. මලවුන්ට පින් දීම. හැකිතාක් පව්කම් වලින් වැළකී පින්දහම් කළා වූ සත්පුරුෂයෝද සමහර විට මරණාසන්නේදී මෙලොව ඇති දේවලට ආසාව ඇතිවීම නිසා පරදත්තූප ජීවක ප්‍රේතව උපදිති. ඒ පරදත්තූප ජීවක ප්‍රේතයෝ සා පිපාසා සංසිඳුවා ගත හැකි පමණට බත් පැන් නොලබන්නෝය. විලි වසා ගැනීමට වස්ත්‍ර නැත්තෝය. වාසය කිරීමට ගෙවල් නැත්තෝය. ඔවුහු ඉතා දුක්ඛිතයෝය. ඒවා ලබා ගැනීම සඳහා ඔවුනට කළ හැකි දෙයක්ද නැත. ඔවුනට ඒවා ලබා ගැනීමට ඇත්තා වූ එකම ක්‍රමය තමන්ගේ ඥාති මිත්‍රාදීන් දෙන පින් අනුමෝදන් වීමය. එබැවින් ඔවුහු පින් ගැනීමට ස්වකීය ඥාතීන් වෙත පැමිණෙති. සමහර විට පෙර ජාතිවල නෑ වූ ප්‍රේතයෝද පින් ගැනීමට ඇති. බිම්සර රජතුමාගේ පෙර ජාතියකදී නෑයන් වූ දහස් ගණනක් ප්‍රේතයෝ බුද්ධාන්තරයක් මුළුල්ලෙහි බලාපොරොත්තුව සිට එතුමා වෙත පින් ගැනීමට පැමිණියෝය. ප්‍රේතත්වයට පැමිණ සිටින තමාගේ ඥාතීන්ට සංග්‍රහ කිරීමට ආහාර පාන ආදිය ලබා දීමට ජීවතුන්ට ඇත්තා වූ එකම ක්‍රමයත් ඔවුන් උදෙසා පින් කොට ඒ පින් ඔවුනට අනුමෝදන් කරවීමය. එබැවින් බෞද්ධයෝ
පෙර පටන්ම මියගිය ඥාතීන් උදෙසා පින්කොට ඔවුනට පින් අනුමෝදන් කරවති. ජීවත්ව වෙසෙන කල්හි තමාට හිතවත්ව සිටියා වූ ඥාතීන් හා මිත්‍රයන් මල කල්හි අමතක කොට නොහැර ඔවුනට කලහක්කා වූ උපකාරයක් කිරීම මනුෂ්‍ය ධර්මයකි. මියගේ හිතවතුන් අමතක කිරීම ඔවුන් ගැන නොසලකා සිටීම අසත්පුරුෂකමකි. එබැවින් මියගිය මාපිය ආදී ඥාතීන් උදෙසා පින්කොට හැමදෙනා විසින්ම පින්දීම කළ යුතුය. මිය යන සැමදෙනාම ඥාතීන්ගෙන් පින් ගැනීමට බලාපොරොත්තු නොවෙති. බලාපොරොත්තු වන්නෝ ප්‍රේත වූවන් පමණකි. එහෙත් මියගිය තැනැත්තා උපන් තැන දත නොහැකි බැවින් මිය යන සෑම දෙනාම උදෙසා පින්කොට බෞද්ධයෝ පින් දෙති. කවරක උදෙසා පින් කළත් පින් අනුමෝදන් කරවන අයට එය ලැබුණත් නොලැබුණත් කළ තැනැත්තාට එහි විපාකය ලැබෙන බැවින් මියගිය කවරක උදෙසා පිනක් කළත් එය නිෂ්ඵල ක්‍රියාවක් නොවේ. එසේ කිරීමෙන් තමාගේ යුතුකම ඉටු කළාද වන්නේය. පින් අනුමෝදන් වන පරදත්තූප ජීවක ප්‍රේතයන්ට එහි ඵලය එකෙනෙහිම ලැබෙන්නේය. එහෙත් එක් දෙයක් දන් දීමෙන් ලැබෙන පිනෙන් ප්‍රේතයන්ට සැමදේම ලැබෙන්නේ නොවේ. එබැවින් ඔවුනට ආහාර ලැබීම සඳහා ආහාරද, වස්ත්‍ර ලැබීම සඳහා වස්ත්‍රද, වාසස්ථාන ලැබීම සඳහා කොට්ට මෙට්ට ඇඳපුටු අතිරිලි ආදියද දන් දී පින් දිය යුතුය. බිම්සාර රජතුමා ආහාර පානයන් දන් දී පින් අනුමෝදන් වීමෙන් ඥාති ප්‍රේතයෝ බත් පැන් ලැබූහ. එහෙත් හැඳීමට වස්ත්‍ර නොලැබූවෝය. වස්ත්‍ර නොලැබූ ඔවුහු එදින රාත්‍රියේ නැවතත් නග්නව රජතුමාට පෙනී සිටියෝය. පසුදින රජතුමා වස්ත්‍ර දන් දී ඔවුනට පින් දිනි. එයින් ඔවුහු වස්ත්‍ර ලැබුණාහ. බෞද්ධයන් මලවුන් උදෙසා දන් දෙන කල්හි එක්වරකට ඕමනා නොකරන තරමට බොහෝ ව්‍යංජන වලින් හා නොයෙක් කැවිලි පෙවිලි පළතුරු ආදියෙන් යුක්ත කොට වස්ත්‍ර සහිතව පිඟන් කෝප්ප පැදුරු කොට්ට සහිතව දන් දීමට පුරුදු වී තිබෙන්නේ ප්‍රේතයන්ට සියල්ලම ලබා දීම සඳහාය. නොමනා පින් දීමේ ක්‍රමයක්. මලවුනට පින් දෙන්නා වූ ඇතැම්හු අපගේ ඥාතීහු අභව්‍ය ස්ථානයකට පැමිණ සිටින්නම් මේ පින් අනුමෝදන් වී ඔහු ඉන් චුත වී සුගතියට යෙත්වා යැයි පින් දෙති. ඇතැම් අව්‍යක්ත භික්‍ෂූන්ද එසේ කිරීමට දායකයන්ට අනුශාසනය කරනු සමහර තැන්වලදී අසන්නට ලැබේ. එය නොමනා පින්දීමේ ක්‍රමයකි. ප්‍රේතයන්ට ප්‍රේතාත්මයෙන් චුතව සුගතියට පැමිණෙන්නට පැතීම නොහොත් ඉල්ලීම වරක් මලත පැතීම නොහොත් ඉල්ලීම වරක් මල අයට නැවතත් මැරෙන්නට පැතීමය. සකල සත්වයෝම ජීවත් වීමට කැමැත්තෝය, මැරෙන්නට නොකැමැත්තෝය. එබැවින් මැරෙන්නට පතා දෙන පිනට ප්‍රේතයන් කැමැති වෙතයයි සිතිය නොහැකිය. ඔවුනට වෝමනා කරන්නේ මැරෙන්නට නොව ඒ සිටින හැටියට හිටගෙන සම්පත් ලැබීමය. ප්‍රේතයන්ට පින් දුන් හැටි දැක්වෙන බොහෝ කතා වස්තුන් වලින් පෙනෙන්නේද පින් අනුමෝදන් වීමෙන් ප්‍රේතත්වයේ සිටගෙනම ඔවුන් සැප සම්පත් ලබන බවය. එබැවින් ප්‍රේතයන්ට පින් දෙන කල්හි ඔවුන් මැරෙන්නට නොපතා ඔවුනට අඩුවක් පාඩුවක් ඇත්තා වූ යමක් වේ නම් මේ පින් අනුමෝදන් වී ඔවුහු ඒවා ලබත්වා යැයි පතා පින් දිය යුතුවෙයි. දෙවියන්ට පින්දීම. දෙවියෝද යම් යම් ආකාරවලින් නොයෙක් විට මිනිසුන්ට උපකාර කරන සත්ව කොට්ටාසයකි. කෙලෙහි ගුණ සැලකීම් වශයෙන් ඔවුනට කළ හැකි සංග්‍රහයක්
කිරීම මිනිසුන්ගේ යුතුයකමකි. දෙවියන්ට සංග්‍රහයක් වශයෙන් මිනිසුන්ට කළ හැකි දෙය නම් තමන් කරන පින් ඔවුන්ටද අනුමෝදන් කරවීමය. පින් අනුමෝදන් කරවන මිනිසුන්ට විශේෂයෙන් දෙවියෝ අනුකම්පා කරති. දේව අනුකම්පාව ලැබීම මිනිසයාගේ යහපතට දියුණුවට බලවත් හේතුවකි. දේවතා අනුකම්පාව ලැබීම පිණිසද කෙලෙහි ගුණ සැලකීම වශයෙන්ද පින් කළ හැම අවස්ථාවකදීම දෙවියන්ටද පින් අනුමෝදන් කළ යුතුය. තමන් වළඳා ඉතිරි වූ බත මසුනට දී ගංගා දේවතාවට පින් දුන් බෝසතාණන් වහන්සේට පින් දීම ගැන සතුටු වූ ගංගා දේවතාවා විසින් බෝසතාණන් වහන්සේගේ ගඟේ වැටුණු මුදල් පොට්ටනිය නැවත ලබා දීමෙන් උපකාර කළ බව මච්චු දාන ජාතකයේ දක්වා තිබේ. විස්තර ජාතක පොතෙන් බලනු. සකල සත්වයන්ට පින් දීම. පින් කල කලෙහි මියගිය නෑයන්ට හා දෙවියන්ට පමණක් නොව සකල සත්වයන්ටම ඒ පින අනුමෝදන් කරවිය යුතුය. එසේ කිරීමේදී යමෙක් යමෙක් අනුමෝදන් වූවාහු නම් ඔවුනට පින් ලැබෙයි. අනුමෝදන් වීම හා නොවීම අන්‍යයන්ට අයත් දෙයකි. පින් දීම පින් කළ තැනැත්තාට අයත් කාර්යකි. දෙන පින අන්‍යයන් අනුමෝදන් වෙතත් නොවෙතත් පින දෙන තැනැත්තාට එයින් පින් දීමෙන් ලැබෙන කුසලය ලැබෙයි. පින් දෙන ආකාරය. නෑයන්ට ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ට එත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා නුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සියලු සතුන්ට එත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සිංහලෙන් කියතොත් මෙසේ කියනු. මා විසින් දන් දීමෙන් අත්පත් කර ගන්නා ලද කුසලය අපගේ කාලක්‍රියා කළ ඥාතීහු අනුමෝදන් වෙත්වා. කාලක්‍රියා කළ ඥාතීන්ට මේ පින් අයිති වේවා. මේ පින අනුමෝදන් වීමෙන් ඥාතීහු සුවපත් වේවා. 9. මා විසින් දන් දීමෙන් අත්පත් කර ගන්නා ලද කුසලය ලෝක ශාසන ආරක්ෂක දෙවියෝ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී අප ඇතුළු ලෝකයා මනාකොට ආරක්ෂා කරත්වා. ලෝකයේ වෙසෙන සැප ඇති නැති සකල සත්වයෝ අපගේ මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් සැපයකට පැමිණෙත්වා. 7. පින් අනුමෝදන් වීම. අනුන් අනුමෝදන් කරවන දෙන පින සතුටෙන් පිළිගැනීම පින් අනුමෝදන් වීමයි. පත්තානුමෝදනා යනුද යට නමකි. පින් කැමති සත්පුරුෂ ශ්‍රමණ බ්‍රාහ්මණ දුගී මගී යාචකාදීන්ට දන් දී පින් සිදු කර ගනිති. එයින් ඔවුන්ගේ කීර්තියද පැතිරයයි. ප්‍රතිග්‍රාහකයෝද ඒ පින්වතුන්ගේ ප්‍රත්‍ය ලබා සැපවත් වෙයි. පර සම්පත්තිය නොයවසින ස්වභාවය වූ ඊර්ෂ්‍යාව සත්වයන් තුළ දීර්ඝ කාලයක පටන් පැවත එන පාපයකි. ඒ නිසා සෑම දිනාටම දන් දෙන සත්පුරුෂයන්ට වන පුණ්‍යලාභය ගැන හා ප්‍රතිග්‍රාහකයන්ට වන ප්‍රත්‍යලාභය ගැනද සතුටු විය නොහැකිය. එබැවින් ඊර්ෂ්‍යා ඇතියෝ දායක ප්‍රතිග්‍රාහක දෙපක්ෂයටම නින්දා කරති. පින් අනුමෝදන් නොවෙති. ප්‍රතිග්‍රාහකයන්ට වන ලාභය ගැන අසත්පුරුෂයෝ තුළ වඩාත් ඊර්ෂ්‍යාව ඇතිවේ. එබැවින් ඔහු වඩාත් ප්‍රතිග්‍රාහකයන්ට නින්දා කෙරෙති. ලාභය වැළැක්වීමට තැත් කෙරෙති. පින් අනුමෝදන් වීම වනාහි
ඉරිෂියාවට ප්‍රතිපක්ෂ පුණ්‍ය කර්මයකි. එබැවින් එය ලැබිය හැක්කේ දායක ප්‍රතිග්‍රාහක දෙපක්ෂයටම ඉරිෂියා නොකරන්නා වූ සත්පුරුෂයන්ට ප්‍රමණකි. යම් කිසිවෙකු පිනක් කොට අනුමෝදන් කරවන කල්හි ඉරිෂියා විරහිත පිරිසිදු සිතින් එය අනුමෝදන් විය හැකි සත්පුරුෂයාට පින් අනුමෝදන් වීමේ කුසලය ලැබෙයි. අනුන් පිනක් කරනු දකින අසන කල්හි පින් නොදුන්නේද ඒ පින අනුමෝදන් විය හැකිය. කෙනෙකු භික්‍ෂූන්ට දන් දෙනු දුටු කල්හි මේ සත්පුරුෂයා දන් දී පින් සිදු කරගන්නේය. මොහු නිසා භික්‍ෂූන් වහන්සේද සුවපත් වන්නාහ. මොහුද පින් සිදු කරගනි. භික්‍ෂූන් වහන්සේද මොහු නිසා සුවපත් වෙත්වා යැයි සිතන තැනැත්තාහට පින් අනුමෝදන් වීමේ කුසලය ලැබෙයි. පින් අනුමෝදන් වීමෙන් වන්නා වූ කුසලය අනුමෝදන් වන කුසලයාගේ කුඩා මහත්කමේ හැටියටද අනුමෝදන් වන තැනැත්තා කෙරෙහි ඒ අවස්ථාවේදී ඇතිවන ශ්‍රද්ධා ආදී ධර්මයන්ගේ හැටියටද කුඩා මහත්වෙයි. එහි විපාකය පරදත්තූප ජීවී ප්‍රේතයන්ට හා ඇතැම් භූතයන්ට එකෙනිහිම ලැබෙයි. සෙස්සන් සුදුසු අවස්ථාවල දී ලැබෙයි. අට ධර්ම ශ්‍රවණය. තථාගතයන් වහන්සේ විසින් දේශිත අපා දුක්, ගිනි නිවන, සසර දුක් දුරලන, සංගමක් මග හෙළි කරන සුපරිශුද්ධ ධර්මය ආදර ගෞරවයෙන් ඇසීම ධර්ම ශ්‍රවණ කුසලයයි. මෙකල ඇතැම් බෞද්ධයෝ බණ ඇසීම නැටුම් බැලීමක්සේ විනෝද ක්‍රියාවක් කරගෙන සිටිති. ඔහු මහහඬින් හා මිහිරිහඬින් හෝ දේශනය කළහොත් හොඳ බණක් යැයි කියති. කෙනෙකුට ගරහා කරමින්, කෙනෙකුට පසසමින් සිනාසිය හැකි විහිළු කතා කියමින් දහම් දෙසුවහොත් බොහොම හොඳ බණක් යැයි කියති. ස්තුතිවලින් තොර, ගරහාවලින් තොර, විසුළු කතාවලින් තොර වූ ශුද්ධ බුද්ධ ධර්මය දෙසුවහොත් එයට නින්දා කරති. බෞද්ධයන් මේ තත්ත්වයට වැටී සිටීම සංවේග ජනකය. තථාගතයන් වහන්සේ ධර්මය රාගය පිණිස නොව විරාගය පිණිසය. එබැවින් එයින් නැටුම් බැලීම මෙන් විනෝදයක් ලබන්නට නොසිතා ඒවා ගෞරවයෙන්, ඉතා ගෞරවයෙන් ඒ ශ්‍රවණය කළ යුතුය. විනෝදය පිණිස දහම් අසනවාට වඩා නොඇසීමම යහපති. ඇතැමෙක් දේශකයාගේ සමත්කම මනිනු පිණිසද, ඇතැමෙක් ඇද පළුදු සොයනු පිණිසද දහම් දෙසති. එයද නොමැනවි. බණ අසන කල්හි යම් දෙයක් දැනගැනීමේ අදහසින් අවවාදයක්, අනුශාසනයක් ලබා ගැනීමේ අදහසින්ම එය ඇසිය යුතුය. ඇතැමෙක් උසස්යයි සම්මත කෙනෙකුගෙන් මිස සාමාන්‍ය කෙනෙකු දහම් දෙසන කල්හි අසන්නට නොකැමති වෙයි. එයද නොමැනවි. බුදුන් වහන්සේද තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ දහම් දෙසුම ගෞරවයෙන් ඇසූසේක. නෝනින් අගතැන්පත් සැරියුත් මහරහතන් වහන්සේ සාමණේර නමකගේ අනුශාසනය ගෞරවයෙන් පිළිගත්සේක. කරුණු එසේ හේයින් දේශකයාගේ උස්මිටිකම් නොබලා කවරෙකු විසින් වුවද දෙසන දහම ගෞරවයෙන් ඇසිය යුතුය. බණ ඇසීමේ අනුහස්. කෙනෙකුට යහපත් කෙනෙකු වීමට ඇත්තා වූ උසස්ම හේතුව බුද්ධ ධර්මය ඇසීමය. මනුෂ්‍යයෝ ධර්මයෙන් ඈත් වූ පමණට ගුණහීනයෝ වෙති. ධර්මය ඇසුළු කල කල පමණට ගුණවත් වෙති. ශිල්ප ශාස්ත්‍ර කොතෙක් දැන හිටියත්, කොතෙක් ධනය තිබුණත්, නෑයන් මිතුරන් කොතෙක් හිටියත්, ගුණයෙන් හීන තැනැත්තේ සුවඳින් තොර වූ කෑල මලසේ නොවටිනා පුද්ගලයකි. විරූප වුවත්, දිලිඳු වුවත්, ශිල්ප ශාස්ත්‍ර නොදනිතත්, ගුණවතා පූජ්‍ය පුද්ගලයකි.
සවත් නුවර වීතිවල කසල ඉවත් කරන්නෙකු වූ සුනීත ගුණවතෙකු වීම නිසා රජුන් විසින් පවා පුදනු ලබන්නෙක් විය. ගෞරවයෙන් බණ අසන තැනැත්තේ ක්‍රමයෙන් පව් නොකරන පින් කරන ගුණවතෙක් වෙයි. එය දහම් ඇසීමේ එක් අනුහසකි. පංචිමේ භික්ඛවේ ආනිසංසෝ ධම්මසවනේ කතමේ පංච අසුතං සුනාති සුතං පරියෝදපේති කංඛං විතරති දිඨින් උජුං කරෝති චිත්තමස්ස පසීදති ඉමේකෝ භික්ඛවේ පංච ආනිසංසා ධම්මසවනේ යනුවෙන් නොඇසුද අසන්නට ලැබීමය ඇසුද පිරිසුදු වීමය සක දුරු වීමය දිඨිය ඍජු වීමය සිත පැහැදීමේ යන මේ අනුහස් පහ දහම් ඇසීමෙන් ලැබෙන බව ප්‍රකාශිතය. සද්ධම්ම දේශනා කාලේ සාධු සාධුති බාසතෝ මුඛතෝ නිබ්බන්ති ගන්ධෝ උප්පලංව යතෝදකේ යනුවෙන් දහම් දේශන කල සාධුකාර දෙන පින්වතාගේ මුඛයෙන් මානෙල් මල් සුවඳ ඇතිවන බව කතා වස්තුවත් සමග මනෝරත පූරණී නම් වූ අංගුත්තර අටුවාවේ දක්වා තිබේ. චම්පා නුවර ගග්ගරා නම් පොකුණෙහි විසූ මැඩියෙක් කිසිම තේරුමක් නැතිව දහම් දේශන හඬ පමණක් අසා දෙව්ලොව උපන් බව විමානවත්තු ප්‍රකරණයෙහි දක්වා තිබේ. ලක්දිව කුඹල් තිස්පව්වෙහි විසූ පන්සීයක් පමණ කිරිවවුලන් තේරුම් නොමැතිව සතුටු සිතින් දහම් හදාරන හඬ අසා ඒ පිනෙන් මිනිස්ලොව උපන් බවද තලගුරු වෙහෙර ධම්මදින තෙරුන් වහන්සේගෙන් දහම් හදාරන හඬ සතුටින් ඇසූ කන ගැරඬියෙකු ඒ පිනෙන් මිනිස්ලොව ඇමති කුලයෙහි උපන් බවද දක්වා තිබේ. බණ ඇසීමෙහි කුසල බලයෙන් ය දෙව් මිනිස් සැප ලැබුවන්ගෙන් ගණනක් නැත. බණ අසා සෝවාන් ආදී සතර මග සතර ඵලයන්ට පැමිණ නිවන් දුටුවන්ගේ ගණනක්ද නැතය. එබැවින් සකල සම්පත් ලබා දෙන්නා වූ තථාගතයන් වහන්සේගේ ධර්මය අත්‍යාදර ගෞරවයෙන් අසත්වා පැරණි සදැහැතියන් ගෞරවයෙන් බණ ඇසූ හැටි. මේ ලක්දිව අනුරාධපුරයේ කාලබුද්ධ රක්ඛිත තෙරුන් වහන්සේ විසින් කළු තිබිරි ගස යට කාලකාරාම සූත්‍රයෙන් රාත්‍රියේ මුළුල්ලෙහි දෙසූ ධර්මය සදහැසිතින් තිස්ස රජතුමා බණ අසන පිරිසෙන් පිටත අඳුරේ සිටගෙන සිටි පිය නොසලවා රාත්‍රිය මුළුල්ලෙහිම ගෞරවයෙන් නැසීය. ගවරාවල අංගනයේහි එක්තරා පිණ්ඩපාතික ස්ථවීරයන් වහන්සේ කෙනෙක් රාත්‍රියේ පිරිසෙන් පිටත සිට බණ අසන්නාහු සර්පයෙකු විසින් දෂ්ට කරන ලදහ. උන්වහන්සේ තමන්ට වූ විපත කිසිවෙකුට නොදන්වා බණ හමාර කරනතුරු බණ ඇසූහ. අතදරුවාදගෙන සිතුල්පව් විහාරයට ගොස් දරුවා ගසමුල නිදිකරවා බණ ඇසූ ස්ත්‍රියක් දරුවා සර්පයෙකු විසින් දෂ්ට කර යනු දැක ඒ බව කිසිවෙකුට නොදන්වා ගෞරවයෙන් රාත්‍රිය මුළුල්ලෙහිම බණ ඇසුවාය. මාගම තිස්ස මහා විහාරයේ විසූ තරුණ භික්ෂූන් වහන්සේ කෙනෙක් වෙස්සන්තර ජාතකය ඇසීමට පයින්ම නවයොදුන් මග ගෙවා දිගාවැවට ගියහ. උල්ලබ කෝල කන්නික නැමැති ගම ස්ත්‍රියක බණාසනු පිණිස එක් දිනකින්ම පස්යොදුන් මග ගෙවා පයින්ම ගමන් කොට රාත්‍රිය මුළුල්ලේම බණ ඇසුවාය. ධර්ම දේශනය. ලාභ කීර්ති ප්‍රශංසා ගැන අපේක්ෂාවක් නැතිව සත්වයන් කෙරෙහි කරුණාව පෙරදරි කොට ඔවුන් දුකින් මිදවීමේ අදහසින් සත්වයන් සැපතට පැමිණවීමේ අදහසින්
තථාගතයන් වහන්සේගේ ධර්මය අන්‍යයන්ට දේශනා කිරීම හා කරවීම ධර්ම දේශනා කුසලයයි. දහම් දෙසීම සැමටම කළ හැකි පහසු කාර්යයක් නොවේ. එක් දවසක් ආයුෂ්මත් උදා ස්ථවීරයන් මහ ගිහි පිරිසක් පිරිවරාගෙන ඔවුනට දහම් දෙසනු දැක ආනන්ද ස්ථවීරයන් වහන්සේ ඒ බව තථාගතයන් වහන්සේට සැලකළසේක. එකල්හි තථාගතයන් වහන්සේ මෙසේ වදාළසේක. ආනන්දය, මෙර මාහට දහම් දෙසීම පහසු නොවේ. ආනන්දය, මෙර මාහට දහම් දෙසන්නාහු විසින් කරුණු පහක් තමා කෙරෙහි ඇතිකරගෙන මෙර මාහට දහම් දෙසිය යුතුය. කවර කරුණු පහක් දෙයත් අනුපිළිවෙලින් කතාවක් කරන්නේ මියයි මෙර මාහට දහම් දෙසිය යුතුය. ඒ ඒ අර්ථයට සෑහෙන කරුණු දක්වා කරන කතාවක් කරන්නේ මියයි මෙර මාහට දහම් දෙසිය යුතුය. අනුකම්පා නිසා කරන කතාවක් කරන්නේ මියයි මෙර මාහට දහම් දෙසිය යුතුය. ආමිසයක් බලාපොරොත්තු නොවන කතාවක් කරමියයි මෙර මාහට දහම් දෙසිය යුතුය. අත්තුක්කංසන පරවම්බනාදියෙන් තමාගේ හා මෙරමාගේ ගුණ නොනසන කතාවක් කරමියයි මෙරමාහට දහම් දෙසිය යුතුය. ආනන්දය, මෙරමාහට දහම් දෙසීම පහසු නොවේ. ආනන්දය, මෙරමාහට දහම් දෙසන්නහු විසින් මේ කරුණු පහ තමා කෙරෙහි ඇතිකරගෙන මෙරමාහට දහම් දෙසිය යුතුය යනුයි. ධර්මදේශනයේ පරිශුද්ධ අපරිශුද්ධ බව. දිනක් භාග්‍යවතුන් වහන්සේ කෙබඳු භික්ෂුවකගේ ධර්මදේශනය පාරිශුද්ධද කෙබඳු භික්ෂුවකගේ ධර්මදේශනය අපරිශුද්ධද යන මේ ප්‍රශ්නය භික්ෂුවකගෙන් විචාරා භික්ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේටම එය පහදා වදාරණ සේ ඇද සිටි කල්හි මෙසේ වදාළසේක. මහණෙනි, යම් භික්ෂුවක් ජනයා මාගේ ධර්මය අසන්නාහු නම් අසා ධර්මෙහි පහදින්නාහු නම් පැහැදුනාහු චීවරාදී ප්‍රත්‍යන් පුදන්නාහු නම් ඉතා ඉහෙක යන අදහසින් දහම් දෙසාද එබඳු අදහස් ඇති භික්ෂුවකගේ ධර්මදේශනය අපරිසුද්ධය. යම් කිසි භික්ෂුවක් ධර්මය තථාගතයන් වහන්සේ විසින් මනාකොට දේශනය කරන ලද්දක්ය අනුන් කෙරෙහි විශ්වාසය තැබීමෙන් නොව තමා විසින්ම ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන දත හැකි දෙයක කල් නොයවා එකෙනෙහිම ඵල ලැබිය හැකි එකක සත්‍ය බැවින් හා පාරිශුද්ධ බැවින් එව බලවයයි දැක්විය හැකි දෙයක නුවණැතියන් විසින් වෙන වෙනම තම තමන්ගේ සිතින් දතියුතු රසමිදිය යුතු එකකි. මාගේ ධර්මයේ ජනයෝ අසන්නාහු නම් අසා තේරුම් ගන්නාහු නම් තේරුම්ගෙන පිළිවෙත් පුරන්නාහු නම් ඉතා යහපතැක්කැයි ධර්මයාගේ යහපත් බව නිසා මෙරමාහට දහම් දෙසාද සත්ව කරුණාව නිසා දහම් දෙසාද. මහණෙනි, එබඳු භික්ෂුවකගේ ධර්මදේශනය පාරිශුද්ධය යනුයි. ඉහත දැක් වූ කරුණු සිතෙහි තබාගෙන මනාකොට ධර්මදේශනය කරන්නා වූ සත්පුරුෂයාට එයින් මහත් වූ කුසලයක් අත්පත් වේ. ධර්මදේශනයෙන් ලැබෙන කුසලයාගේ මහත් බව. පොළොවේ පටන් බ්‍රහ්මලෝකය දක්වා සක්වල පුරා වැඩ සිටින පසේ බුදු මහරහතන් වහන්සේලාට කෙසල් ගොබ සේ මටසිලුටු වස්ත්‍ර පිදීමටද වඩා එබඳු ප්‍රතිග්‍රාහක පිරිසකට ප්‍රනීත ආහාර පාත්‍ර පුරවාදන දානයකටද වඩා එබඳු පිරිසකට තෙල් ගිතෙල් ආදියෙන් පාත්‍ර පුරවාදන ගිලන්පස දානයකටද වඩා මහා විහාරය වැනි විහාර දහස් ගණනක් කරවීමටද වඩා ලෝවා මහාපාය වැනි පහයන් දහස් ගණනක් කරවීමටද වඩා අනේපිඩු මහසිටුහු විසින් ජේතවනාරාමයේ සඳහා කළ පරිත්‍යාගයටද වඩා අනුමෝදනාවක් කිරීම වශයෙන් එක් ගාථාවකින් කරන ධර්මදේශනයම උසස් බව දක්වා තිබේ.
මේ සත්වයන් මහා දානයක් දෙනුයේ බණ ඇසීම නිසාය. බණ නොඇසුවහොත් ඔවුහු පින් සලකා බත් හැන්දකදු නොදෙන්නාහ. බණ කීමේ කුසලය උසස් වන්නේ එහෙයිනි. මේ සත්වයන් පින් කොට ලෞකික ලෝකෝත්තර සම්පත් ලබන්නේද බණ ඇසීම නිසාය. එබැවින් බණ කීම සියල්ලම දීම වැනිය. ඒ කාරණයෙන් ධර්ම දේශනය අන් හැම පිනකටම යට කරන උසස් පිනක් වෙයි. දානාදී පින්කම් වලින් ලැබෙන යම් අනුහසක් වේ නම් ඒ සියල්ලම දහම් දෙසීමේ කුසලයාගේ ඵල වශයෙන් ලැබෙන බව කිය යුතුය. ප්‍රඥාව ලැබීම එහි විශේෂ ඵලයක් වශයෙන් කිය යුතුය. 10. දිට්ඨිජ්ජු කම්මය හෙවත් දෘෂ්ටිය පිරිසිදු කිරීම. පින් පව් ඇත, පින් පව් වල විපාක ඇත, මරණින් පසු නැවත ඉපදීමක් ඇත, සත්වයෝ කර්මානුරූපව පරිදි සුවදුක් ලබන්නාහ යනාදීන් සම්‍යක් දිට්ඨිය ඇතිකර ගැනීම, ඇතිකරගත් සම්‍යක් දිට්ඨිය පිරිසුදු කර ගැනීම දිට්ඨිජු කම්ම නම් වූ දසවන කුසලයයි. බෞද්ධ නාමයෙන් සිටින සෑම දෙනම සාමාන්‍යයෙන් කර්මය කර්මඵලය පිළිගන්නවුනුවද සුද්ධ සම්‍යක් දිට්ඨිය ඇත්තාහු ඇත්තෝ නොවෙති. ඔවුන්ගෙන් ඇතමෙක් දිට්ඨි මංගල ආදී සාර වශයෙන්ගෙන කර්මය සැහැල්ලු කොට සලකති. ඇතමෙක් වර්තමාන කර්ම හා සැපදුක් ලැබීමට ඇති කර්මයේ අන්‍ය හේතුද හැර සියල්ලම අතීත කුසල කර්ම බලයෙන්ම වෙතයයි පමණක් පමණ ඉක්මවා කර්මය හා කර්මඵලය පිළිගනිති. ඇතමෙක් ඇතැම් පුණ්‍ය කර්ම පාපකර්ම වශයෙන්ද ඇතමෙක් ඇතැම් පාපකර්ම පුණ්‍යකර්ම වශයෙන්ද වර්ධවා ගනිති. ඇතමෙක් ඇතැම් අල්පසාවද්‍ය කර්ම මහාසාවද්‍ය කර්ම වශයෙන්ද ඇතැම් මහාසාවද්‍ය කර්ම අල්පසාවද්‍ය කර්ම වශයෙන්ද වර්ධවාගෙන සිටිති. එබඳු හැඟීම් ඇතිවුන්ගේ සම්‍යක් දිට්ඨිය අපරිසුද්ධය. ඔවුන් විසින් ධර්මසවන ධර්ම සාකච්ඡා ආදියෙන් දිට්ඨිය සුද්ධ කරගත යුතුය. සම්‍යක් දෘෂ්ටිය අනේකාකාර වූද මේ පුණ්‍යක්‍රියා වස්තු විශේෂෙහි ගනු ලබන්නේ කර්ම සුවකතා කම්මස්ස කතා සම්‍යක් දිට්ඨියයි. එය කම්මස්සකා සබ්බේ සත්තා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණා යං කම්මං කරිස්සන්ති කල්යාණං වා පාපකං වා තස්ස දායාදා භවිස්සන්ති යි. තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරන ලදී. එහි තේරුම සකල සත්වයෝ කර්මය හිමිකොට ඇත්තෝය, කර්මය උරුම කොට ඇත්තෝය, කර්මය සැපදුක් ලැබීමේ හේතුව කොට ඇත්තෝය, කර්මය නෑ කොට ඇත්තෝය, කර්මය පිහිට කොට ඇත්තෝය, මනා වූ හෝ නොමනා වූ හෝ යම් කර්මයක් කෙරෙත් නම් සත්වයෝ එය උරුම කොට ඇත්තාහු වන්නාහුය යනු එහි තේරුමයි. මේ කම්මස්ස කතා සම්‍යක් දිට්ඨිය ඇතැම් සූත්‍රවලදී කරුණු 10ක් සම්බන්ධ කොට අත්ති දින්නං අත්ති ඊට්ඨං අත්ති සුත්හුතං අත්ති සුකත දුක්ඛතා දුක්ඛතානං කම්මානං පලං විපාකෝ අත්ති මාතා අත්ති පිතා අත්ති සත්තා ඕපපාතිකා අත්ති අයන් ලෝකා සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යෙයි මංච ලෝකේ පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදන්ති යයි වදාරා තිබේ. එහි තේරුම මිත්‍යාදිට්ටි කර්මය විස්තර කිරීමේදී ඉහත දක්වන ලද දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය අනුව තේරුම් ගත හැකිය. සම්‍යක් දිට්ඨියේ අනුහස්. සත්වයනට සැප සම්පත් ලැබිය හැක්කේ පින් කිරීමෙනි. මිත්‍යාදිට්ඨිය පින් කිරීමට මහත් බාධකයකි. පිනට සත්වයාගේ සිත නැමෙනුවේ සම්‍යක් දිට්ඨිය නිසාය. එබැවින් එය සියලු පින්වලට මූලයද ප්‍රතිෂ්ඨාවද වෙයි. එය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමුවන අංගය කොට වදාරා තිබෙනුයේද එහෙයිනි.
සම්‍යක් දිට්ඨියේ අගය දක්වා වදාලා දේශනා බොහෝය. ඉන් කීපයක් මෙසේය. මහණෙනි, මේ සම්‍යක් දිට්ඨියසේ නූපන් කුසලයන් ඉපදීමට හා උපන් කුසලයන් වැඩිවීමටද හේතුවන අන් එකම ධර්මයකදු මම නොදකිමි. සම්‍යක් දිට්ඨිකයා හට නූපන් කුසලයෝද උපන්නාහුය, උපන් කුසලයෝද වැඩෙන්නාහුය යනු එහි අදහසයි. මහණෙනි, මේ සම්‍යක් දිට්ඨියසේ සත්වයන්ට සුගතියෙහි ඉපදීමට හේතුවන අන් එක ධර්මයකුදු නොදන්නෙමි. මහණෙනි, සම්‍යක් දිට්ඨිය යුක්තව සත්වයෝ මරණින් මතු සුගතිය වූ ස්වර්ගයෙහි උපදින්නාහුය. මහණෙනි, සම්‍යක් දිට්ඨිකයා විසින් ස්වකීය දිට්ඨිය හැටියට යම් කාය කර්මයක්, යම් වාක් කර්මයක්, යම් මනෝ කර්මයක් සම්පූර්ණ කරන ලදද, යම් ප්‍රාර්ථනයක් කරන ලදද, යම් සංස්කාරයක් රැස් කරන ලදද, ඒ සියල්ල ඔහුට ඉෂ්ඨභාවය පිණිස, මනෝඤ්ඤ භාවය පිණිස, මනාප භාවය පිණිස, හිත පිණිස, සැප පිණිස පවත්නාහුය. මේ කර්ම කම්මස්ස කතා සම්‍යක් දිට්ඨියෙහි පිහිටා දන් දී සිල් රැක භාවනා කොට සැපතින් සැපතට පැමිණෙමින් රහත්වද, පසේ බුදුවද, ලෝතුරා බුදුවද නිවන් දුටුවන්ගේ පරිච්ඡේදයක් නැත. දුකින් මිදෙනු කැමති, සැපතට පැමිණෙනු කැමති සියල්ලෝම ධර්ම ශ්‍රවණ, සත්පුරුෂ සේවනාදීන් සම්‍යක් දිට්ඨියෙහි පිහිටා සම්‍යක් දිට්ඨිය පිරිසුදු කරගෙන නිවන් සපත් අත්පත් කර ගනිත්වා. මේ පින් 10 අතුරෙන් දාන සීල භාවනා යන තුන ප්‍රධාන වෙයි. ඉතිරි 7 ඒවාට ඇතුළත් වෙයි. එබැවින් පින් දක්වන සමහර තැන්වල දාන සීල භාවනා තුන පමණක් දක්වා තිබේ. පින් තුනක් කියන තැන්වලදී පත්ති දාන, පත්තානුමෝදනා දෙක දාණයටද, අපචායන වෙය්‍යාවච්ඡ දෙක සීලයටද, ඉතිරි පින් තුන භාවනාවටද සංග්‍රහ කරනු ලැබේ. ධර්මානුශාසනා. මා භික්ඛවේ පුඤ්ඤානං බායිත්ථ සුකස්සේතං භික්ඛවේ අදිවචනං ဣට්ඨස්ස කන්තස්ස පියස්ස මනාපස්ස යදිදං පුඤ්ඤං නීති. තේරුම, මහණෙනි පිනට බිය නොවව්. මහණෙනි, පින යනු ඉෂ්ට වූ, කාන්ත වූ, ප්‍රියමනාප වූ සැපයට නමකි. ඉද නන්දති, පෙච්ච නන්දති, කත පුඤ්ඤෝ උභයත්ථ නන්දති, පුඤ්ඤං මේ කතන්ති නන්දති, බීයෝ නන්දති සුගතින් ගතෝ. තේරුම, පින් කළ තැනැත්තේ මෙලොවද සතුටු වෙයි, පරලොවද සතුටු වෙයි, දෙලොවම සතුටු වෙයි, මා විසින් පින් කරන ලද්දේ යැයි සතුටු වෙයි, සුගතියට ගියේ වඩාත් සතුටු වෙයි. දස පුණ්‍ය ක්‍රියා වස්තු විස්තරය නිමිය.